සුබ මධ්‍යහනක් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම ධනුෂ්ක බණ්ඩාර මම මල්කි උඩලමත්ත ප්‍රථමයෙන් අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත රට රකින ජනවේගයට සිව්දිගින් ජනතාව පාර්ලිමේන්තු වටරවුමට පාර්ලිමේන්තුව ලබන 14 වෙනිදා විදේශ විනිමය මත පනවා තිබූ බද්ද ඉවතට අද රාත්‍රියට පෙර ගොඩබිමට එන්න කාලගුණයෙන් ධීවරයින්ට නිවේදනයක් ඇමරිකා සම්බාධකවලට එරෙහිව ඉරානය පුරා විරෝධතා රට රකින්න ජනවේගයේ ජනරැලිය දැන් පැවැත්වීමට සියල්ල සූදානම්ව පවතිනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ පාර්ලිමේන්තු වටරවුම පරිශ්‍රයේ සිටින චතුක දිවාශන. රටේ සැබෑ ජනතා මතය විදහා පෙන්වමින් රටම රකින්න ජන මහිමය අද දිනේදී දැවැන්ත ජනතාවක් කොළඹට ඒකරාශී වන දිනය පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන රටම රකින්න ජන මහිමය වෙනුවෙන් ජනතාව ඒකරාශී වෙන්නට සියල්ල සූදානම් අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් ගරු අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මැතිතුමන් පත්කිරීමත් සමග මේ පත් වූ නව රජයට විශ්වාසය පළ කරන ලක්ෂ සංඛ්‍යාත පිරිස් අද දිවයිනේ නන් දෙසින් පැමිණ රටම රකින්න ජන මහිමය ලෙස එක හඬින් රටට ලෝකයට ප්‍රකාශ කරන්නට සූදානම් වෙන මොහොත අපේ රටේ ඒකීය භාවය නැති වෙන්න යනවා අපේ අනන්‍යතාවය නැති වෙන්න යනවා අපේ පරණ සිරිත් විරිත් චාරිත්‍ර ධර්ම විනාශ වෙනවා ආර්ථිකය කඩා වැටෙනවා හැම අතින්ම රට පිරිහිලා තියෙනවා අපි කරන ඉල්ලීම අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකතු වෙලා මේ රට ගොඩනගන්න සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන ඒකට ඉදිරිපත් වෙන්න කියනවා මේ වගේ වෙනසක් වෙලා තියෙන වෙලාවේ දෙයියනේ කවුද එපා කියන්නේ අතිගරු ජනාධිපතිතුමාට සහාය පළ කිරීම සඳහාත් ඒ වගේම අපේ අතිගරු හිටපු ජනාධිපති අග්‍රාමාත්‍ය ධුරේ බාර ආරං තිනවා එතුමාට රට බාර දීලා රනිල් වික්‍රමසිංහට ගෙදර යන්න කියන තමයි අපි මේ පෙළ ගැහිලා ඇවිල්ලා ඉන්නේ මේ රටට වෙච්ච හානිය මේ ජනතාව දැන් මේ දැකලා තියෙනවා මේ වෙන විනාශය ගැන මොනවන්න මේ මහ ජනතාව hali කනස්සල්ලකින් පසු වෙන අතර ඒ ඉඳ සිවිල් ජනතාවම මහින්ද අග්‍රාමාත්‍යතුමා වටා පෙළ ගැසී සිටින ආකාරය දැන් ඔබටත් දැක ගන්න පුළුවන් මොන අපි එවලා තියන්නේ මේ රට බේර ගැනීම සඳහා මොකද කඩා වැටිච්ච මේ රට මම විශේෂයෙන් කියන්න ඕනේ මේ රටේ එකම නායකයෙක් අවශ්‍ය කියලා තමයි අපි මේ ස්ථානයට පෙමිලා තියන්නේ දැන් අපිට වර ප්‍රසාදයක් ලැබිලා තියන්නේ අපි මහින්ද මහත්තයා නැවත මේ රටට ආපු එක අපිට ඉල්ලන්නේ අපේ අගමැතිතුමා අපිට සදා කාලිකම ඕනෑ කියලා තමයි අපි ඉල්ලන්නේ ආවා විතරයි මේ අගමැතිතුමා වැස්සා හොඳට අපට අම්බාර වැස්සක් තිබුණේම නෑ මහින්ද මහත්තයා අපේ ජීවිතුන් අතර දින අපේ දරුවන්ගේ දරුවන්ටත් මෙතුමා හිටවන් කියලා මම ප්‍රාර්ථනා කරනවා තව එක ගමකට කරපු දෙයක් නෑ ගම් පෙරලියක් කියලා ඊළ මොකද්ද කරේ මිනිස්සු රැවැට්ටුවා විතරයි මේ මහින්ද රාජපක්ෂ මැතිතුමාට අලි ගහ මන්දිරේ දීලා එළියට වහින්න කියලා කියන්නේ වෙන මොකද්ද ඇත්තටම අනාගත පරපුර රටක් ඉදිරි කරේ නෑනේ. ඉතින් දැන් ආයේ නැවත වතාවක් අපේ අගමැතිතුමා අපේ අපට ආයේ නැවත වතාවක් අපි පත් කරගෙන එතුමාට සහයෝගය දීපු පිණිස තමයි අපි ආවේ අද. අපි ඉදිරි ප්‍රවෘත්ති ප්‍රකාශයන් තුලින් තොරතුරු ගෙන එන්නට සූදානම් වෙනවා. ගයන් සංජය සමගින් මම චතුක දිවාශන පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන ජන මහිමය ජනතා වේදිකාවේ සිට. රට රකින්න ජනවේගය ජනරැලියට සහභාගී වීම සඳහා දෙවිනේ නන්දසින් ජනතාව මේ වන විටත් පැමිණෙමින් සිටින බව අපට වාර්තා වෙනවා.
මෙතර ජනරැලිය හේතුවෙන් පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කර තිබෙනවා. එහෙත් පාසල් වෑන් රථ, පාසල් බස් රථ සඳහා කිසිදු බාධාවකින් තොරව ධාවන කටයුතු සඳහා පහසුකම් සලසා ඇති බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළා. පාසල් වෑන් රථ බස් රථ වලට විශේෂ යතුරුපැදි මගින් මාර්ග අවහිරතා ඉවත් කරලා මේ විකල්ප මාර්ග ඔස්සේ ගමන් කරවීමට විශේෂ වැඩපිළිවෙළක් රථවාහන පොලිසිය විසින් ක්‍රියාත්මක කරනවා. පාසල් ළමුන්ට කිසිම ආකාරයක අපහසුතාවක් අවහිරතාවයක් ඇතිවීමට ඉඩකඩ ලබා දෙන්නේ නැහැ. යම්කිසි අවස්ථාවකදී මේ මාර්ග භාවිතා කිරීමේදී යම් අවස්ථාවක තවත් විස්තර අවශ්‍ය වෙනවා නම් ඒ සම්බන්ධයෙන් කොළඹ නාගරික රථවාහන කොට්ටාෂේ 01124333 කියන දුරකථන අංකයෙන් තවදුරටත් විස්තර ලබා ගන්න පුළුවන්. සිදුවන අපහසුතා වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය ජනතාවට දැනුම් දෙනවා. විකල්ප මාර්ග කීපයක් යෝජනා කරනවා. කඩුවෙල අතුරුගිරිය ප්‍රදේශවල සිට මාළඹේ හරහා බත්තරමුල්ල කොළඹට පැමිණෙන වාහන අහවල් 12න් පස්සේ එම වාහනවලට හැකියාවක් තියෙනවා. කොස්වත්ත හන්දියෙන්, එහෙම නැත්නම් බත්තරමුල්ල හන්දියෙන් වමට හැරි පාලන්තුන හන්දියට ගමන් කරන්න. පාලන්තුන හන්දියෙන් කියන්නෑම් වටරවුම, ජපාන් මිත්‍රත්ව පාර, කිඹුලාවල හන්දිය, පිටකොට්ටේ හන්දිය, පාගොඩ පාර, නාවල පාර ඔස්සේ ගමන් කරන්න. නාවල පාර ඔස්සේ ගමන් කර නාවල හන්දියට පැමිණ සුපුරුදු මාර්ගය ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නාවල හන්දියෙන් වමට නාරාහෙන් පිටට ගමන් කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන්ම හෝකන්දර, පන්නිපිටිය, තලවතුගොඩ හරහා බත්තරමුල්ල හරහා කොළඹට පැමිණ අයට විකල්ප මාර්ගයක් අපි යෝජනා කරනවා. ඒ විකල්ප මාර්ගය වන්නේ තලවතුගොඩ හන්දියෙන් කිඹුලාවල හන්දිය, පිටකොට්ටේ හන්දිය, පාගොඩ පාර, නාවල පාර ඔස්සේ වැලිකඩ දෙසට ගමන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් නාවල හන්දියෙන් වමට හැරි නාරාහෙන් පිට දෙසට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. අතුරුගිරිය කඩුවෙල මාළඹේ දෙසට ගමන් කරන වාහන ඔපලුවාව පාරෙන් ලෝලෙවෙල් මාර්ගයට නැත්නම් පරණ පාරට ගමන් කරලා කඩුවෙල දෙසට ගමන් කිරීමේ හැකියාව ලැබෙනවා. පාර්ලිමේන්තුව ලබන 14 වනදා කැඳවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තීරණය කළා. ඊට අදාළ අතිවිශේෂ ගැසට් පත්‍රය ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා. පාර්ලිමේන්තු සැසිවාරය කල්තබමින් නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නා. නීතිපතිතුමා නිකුත් කළ ප්‍රකාශයක් පෙත්තමක් මගින් අභියෝගයට ලක් කළ නොහැකි බවයි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේමුරුද සිල්වා මහත්මිය ප්‍රකාශ කළේ. මෙම පෙත්තම ශ්‍රේෂ්ඨාධිකරණ රීතීන්ට අනුකූල නොවන බවද ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා සිටියා. ඒ මෙම පෙත්තම අද දිනේ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳඹු අවස්ථාවේදී නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු මහතා ගොනු කළ මෙම පෙත්තම වග උත්තරකරුවන් ලෙසට හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, කතානායකකරු ජයසූරිය සහ නීතිපති ජයන්ත ජයසූරිය යන අය නම් කර තිබෙනවා. බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වන අඩුපීඩන තත්ත්වයක් හේතුවෙන් දිවයින අභ්‍යන්තරයේ සහ මුහුදු ප්‍රදේශවල තද වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. නිරිත දිග බෙංගාල බුක්ක මුහුදු ප්‍රදේශයේ සහ මන්නාරම් බුක්ක මුහුදු ප්‍රදේශයේ දැනට ධීවර කටයුතුවල යෙදෙන ධීවරයන් අද රාත්‍රියට පෙර ආසන්න ගොඩබිම් ප්‍රදේශයකට හෝ ආරක්ෂාකාරී මුහුදු ප්‍රදේශයකට ගමන් කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා. ඇතැම් මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ක්ෂණිකව ඉහළ යා හැකි බැවින් එම ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු සිදු නොකරන ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. අද රාත්‍රියේ සිට ලබන 7 වනදා දක්වා වැසි තත්ත්වය පවතින බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. මඩකලපුව, අම්පාර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලටත්, ඌව, දකුණ සහ මධ්‍යම පළාත්වලටත් ඇතැම් ස්ථානවලට තද වැසි අපේක්ෂා කෙරෙනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා ඉහළ යා හැකි. අද සිට ලබන 7 වනදා දක්වා ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව, පොතුවිල් සහ හම්බන්තොට හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතු වලින් වැළකී යුතුයි. ලබන 7 සහ 8 යන දිනයන්හිදී ත්‍රිකුණාමලයේ සිට කන්කසන්තුරය හරහා පුත්තලම දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නොයන ලෙස දැනුම් දෙනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා අනුරාධපුරයේ ආගමික සිද්ධස්ථාන වෙත ගොස් ආගමික වතාවත් වන නිරත වී මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. රුවන්වැලි සෑය වැඳපුදාගත් අග්‍රාමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන ස්වාමීන් වහන්සේ බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. ශෙහාන් සේමසිංහ, වීරකුමාර දිසානායක යන මන්ත්‍රීවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. අපට ඕනන්නේ ඒක?
අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මිරිසවැටිය රජමහා විහාරස්ථානයටද පැමිණියා. විහාරාධිපති පූජ්‍ය ඊතල වැටුණු වැවේ ඥානතිලක ස්වාමීන් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. ජනාධිපතිතුමාත් බැරෑරු තීරණයක් අරගෙන ඔබතුමා ඇරෙනකොට වෙන කෙනෙක් නැතයි කියලා අදහස හිතේ තියාගෙන එතුමා ඔබතුමා කෙරෙහි විශ්වාසයෙන් මේ කරේ. ඒ නිසා අද අපි සියලු දෙනාම සතුටින් සන්තෝෂෙන් ඉන්නේ. අනුරාධපුර ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේද සපමිනි අග්‍රමාත්‍යවරයා විහාරාධිපති පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමින් වහන්සේ බැහැදුටුවා. උන්වහන්සේගේ ආශිර්වාද ලබාගත් අග්‍රමාත්‍යවරයා එහිදී ස්වාධීන රූපවාහිනී රාත්‍රී පුවත් නැරඹීමද විශේෂත්වයක්. මේ රටේ අසහාය නායකයා. ඒක නිසා ඔබතුමාට ශක්තිය තියෙනවා, බලය තියෙනවා. මේ රට නවතත් නිරුපදිත ගන්න. ඒ තේන සච්චේන ජයසුතු යන් ජයෝ මුලින්දස් සුභෝති මූලේ අභෝ සීමාරස්ස පරාජයෝ සි යුග්ගෝ සුන් දේවකනා සුපන්නා. ඒ තේන සච්චේන ජයසුතු යන් සත්තකරු. රුපියල ශක්තිමත් කිරීමේ අරමුණින් රාජ්‍ය නව ක්‍රියාමාර්ග රැසගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්තුල ගුණවර්ධන මහතා පවසනවා. කොළඹදී පැවති මාධ්‍යාමුකදී මන්ත්‍රීවරයා මේ පිළිබඳ පැහැදිලි කළා. රට ඇතුළට එන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කළොත් පමණයි රුපියල කඩාවැටීම නවත්ත ගන්න පුළුවන් වෙන්න ප්‍රධානතම මාර්ගය වෙන්නේ. එතකොට රටින් පිටට ගලා යන විදේශ විනිමය ප්‍රමාණයට වඩා රට ඇතුළට ගලා යන විදේශ විනිමය ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා සාධනීය පියවර රාශියක් මහින්ද රාජපක්ෂ මුදල් අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කළා තිබෙනවා. දැන් විදේශයන්නි රැකියාවන් ඉන්න යුතු ශ්‍රී ලාංකිකයෝ සහ විදේශයකට යම් සේවාව සපයලා විදේශ විනිමය රට සල්ලි ලංකාවට ගේන අය 114ක බද්දකට යටත් කරලා තිබුණා. මේ 114 බද්ද සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. ඒ නිසා විදේශ රැකියාවන් ඉන්න යුතු ශ්‍රී ලාංකිකයන්ට සහ විදේශවලට සේවා සපයන අයට කිසිදු බද්දකින් තොරව ඒ මුදල් දැන් ලංකාවට එවන්න ඉඩ ප්‍රස්ථා ලබා දීලා තිබෙනවා. ඒ ඉතා විශාල විප්ලවීය සහනයක් එලෙසින් එන මුදල් වලට 114ක් ගෙවන්න සිද්ධ වුණා. අපි දිගින් දිගටම පෙන්වා දුන්නා මේ නිසා රට ඇතුළට ගලා එන විදේශ විනිමය ප්‍රමාණය අඩු වෙනවා. එවිට රජයේ පාර්ශ්වකරුවෝ කිව්වේ පොඩ්ඩක් මුදල් එවන අයගෙන් බදු අය කිරීමක් වෙන්නේ නැහැ කියලා තමයි ඔවුන් සඳහන් කළේ. ඒ සාවද්‍ය කිසිදු බද්දකින් තොරව මේ මුදල් දැන් ලංකාවට එවන්න පුළුවන්. අනේවාසික ගෙනුම්පල පොලී ආදායම මත පනවා තිබූ බද්දද ඉවත් කර තිබෙනවා. ඒ බව පැහැදිලි කළ මන්ත්‍රීවරයා. අනේවාසික විදේශීය විවාර මුදල් ගිණුම මත රැඳවුම් බදු අය කිරීම සම්පූර්ණයෙන් අහෝසි කරලා තියෙනවා. ඒ නිසා විදේශයන්ගේ නියුතු ශ්‍රී ලාංකිකයන්ට මුදල් තමන්ගේ බැංකු වරාය වීමට වැඩි පහසුකමක් ලබා දීලා තිබෙනවා. රුපියල ශක්තිමත් වීමත් සමග ඩොලරේ අගය පහත වැටෙන බැවින් රඳවාගෙන තිබෙන ඩොලර් සංචිත මුදාහරණ ලෙසද බන්දුල ගුණවර්ධන මහතා ඉල්ලීමක් කළා. දේශීය වශයෙන්ුත් විවිධ පාර්ශ්ව තවත් ඩොලරේ වැඩි වෙයි කියලා තමන් වෙත ඩොලර් රඳවගෙන තිබුණා ගණදිනු කරන්නේ නැතුව. හැබැයි ඒ අයට අනාගතයේ පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. පොහොරමිල අඩු කිරීම ඇතුළු සහන රැසක් ලබා දෙමින් ගොවි ජනතාව ශක්තිමත් කිරීමට නව රජය දැනටමත් පියවර ගැනීමට බව එම ජනතාව පවසනවා. තමන් මෙතෙක් මුහුණ දුන් ගැටලු රැසකට විසඳුම් ලැබී ඇති බවයි ඔවුන් පවසන්නේ. නව ග්‍රාමාත්‍යතුමා අත්පත් වීම තුළ අලබද්ද මුලින්ම ගොවියා ගැන හිතලා ඒක පවත්වාගෙන යන්නේ ඒ ආකාරයටම 140 බද්ද ඉදිරියට ගෙන යාමට තීරණය කළා. ගොවීන්ට ලොකු සහනයක් ලැබලා දුන්නේ. ඒත් පිළිබඳව ඇත්තම අපි අග්‍රාමාත්‍යතුමාට හෘදාංගම ස්තුතිය පුද කරනවා. අවංකවම හෘදාංගම සියලුම අලගොවීන් වෙනුවෙන් මේ අවස්ථාවේදී ස්තුතිය ප්‍රද කරනවා අග්‍රාමාත්‍යතුමාට. නව රජයෙන් 140ක අලවලට අපිට බද්දක් ලබා දීලා අපේ ගොවි ජනතාවට සහනයක් ලබා දීලා අපිට ඉදිරියටත් ඒ සහනය ඒ විදිහටම ලබා දෙන්න අලගොවියා රැක දෙන්න කියලා ඉල්ලා සිටිනවා. රජයටත් අග්‍රමැතිතුම ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්තයි. බදු බර ඇතුළු ජීවන වියදම ඉහළ යමින් පීඩාවට පත්ව සිටි ජනතාවට ජනපති අගමැති නව සුසංයෝගය මහත් අස්වැසිල්ලක් බව මහා සංඝරත්නය පවසනවා. රටේ ඉදිරි ගමනට මහා සංඝරත්නය ඇතුළු සියලු දෙනාගේ ආශිර්වාදය හිමිවන බවයි මහා සංඝරුවන පෙන්වා දෙන්නේ. 30 යුද්ධයෙන් බැටකාපු අපිව නිදහස් කරගත්ත මහින්ද රාජපක්ෂ අපේ වර්තමාන අගමැතිතුමත් ඒ වගේම එතුමාගේ එවනැල්ලමෙන් එදා ඒ සටන ජයග්‍රහණය කරන්න සහාය දීපු වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් මේ වෙලාව එකතු වුණායි කියන එක ලොකුම ආශිර්වාදයක් අපට. හාමුදුරන් වහන්සේලා ඇතුළු ජනතාව පුදුම බියකින් හිටියේ මේ කාලය තුළ. දැන් රට කරන්න පුළුවන් නායකයෝ දෙදෙනා එකතු වෙලා තිබෙනවා ලොකු ආශිර්වාදයක්.
අපි දැනට මේ වෙලාවේ කියන්නේ එක්සත් ජාතික පාක්ෂිකයින්ට දේශහිතාසී සියලුම ජනතා ව්‍යාපාරවලට අපි කියන්නේ මේ වෙලාවේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අගමැතිතුමාලා ගත්ත මේ තීන්දුවට එකතු වෙලා කාරමුණකට මුළු රටම ඇවිල්ලා තියෙන වෙලාවේ රටේ අනාගතය කල්පනා කරලා හැමදෙනාම එකතු වෙලා ඒ දිනා ගන්න බැරි වෙච්ච අභියෝගයන් දිනාගෙන රටේ ඉදිරි අනාගතය සාර්ථක කරන්න හැමදෙනාටම දායකත්වයේ සපයන්න කියලා තමයි අපේ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරේ දිවුරුන් දුන්නා. දැන් අපේ රටේ වත්මන් තත්ත්වය සමහරුන්ට අවබෝධ කරගන්න බැරුව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අරලියගහ මන්දිරයේ ඉඳගෙන රටවැසියාට බොරු ප්‍රචාර කරනවා ව්‍යස්ථානුකූලව අගමැති ඔහුය කියලා. අපේ රටේ ඉන්න නීති විශාරදයන් හැමදෙනාම කියනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීම ව්‍යස්ථානුකූලයි කියලා. නැවතත් දේශීය පුවත්. මෞබිම වෙනුවෙන් රටවිරුව සංවිධානයේ මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලියගහ මන්දිරයේ අසලදී සිදු වූ මැර ප්‍රහාරය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පිරිම සහ හේෂා විතානෑනාය කොල්ලුපිටිය පොලිසියට බහර වී තිබෙනවා. ඔවුන්ගෙන් මෙවර විටත් ප්‍රකාශ සටහන් කරගෙනමින් පවතින බව අප වාර්තාකරුවන් පවසනවා. මෞබිම වෙනුවෙන් රණවිරුව අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලියගහ මන්දිරයේ ඉදිරිපිටදී මැර ප්‍රහාරයක් එල්ල වුණේ පසුගිය පළමුවනෙදායි. එක්සත් ජාතික පක්ෂයේ මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු ප්‍රහාරයට සම්බන්ධ බවට අජිත් ප්‍රසන්න මහතා පොලිසියට පැමිණිලි කර තිබුණා. රටේ පැවති තත්ත්වයේ අනුව නව අගමැතිවරයෙකු පත් කිරීමට ජනාධිපතිතුමා ගත් තීරණය මෙම අවස්ථාවේ ගත යුතුම තීරණයක් බව ප්‍රගතිශීලී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව පෙන්වා දෙනවා. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් එම එකමුතුවේ නියෝජිතයන් අදහස් පළ කළා. අපේ ආණ්ඩුක්‍රම ස්ථාවරයට අනුව රාජ්‍යයේ නායකයා වන්නේ ජනාධිපතිවරයාය. පාර්ලිමේන්තු ඕනෑම වෙලාවක කැඳවීමට සභාවාර කල්තැබීමට විසිරුවා හැරීමට බලය ඇත්තේය. මේවා මෙසේ නොවනවයි කියලා කියනව නම් කවුරු හරි අපි අභියෝග කරනවා එසේ නොවනවයි කියලා අපිත් එක්ක සංවාදයකට එන්න. මේ හිටපු අගමැතිවරයා විසින් මේ රාජ්‍ය පාලනය කරගෙන ගිය ආකාරය, ආර්ථිකය මෙහෙයපු ආකාරය, පාර්ලිමේන්තුවේ සාමූහික වගකීම රැකපු ආකාරය, අවසානයේ පදනම් වුණු කාරණය තමයි ජනාධිපතිවරයා ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණයේදී එයල්ලාගත්ත සැකකරුවන් කරපු ප්‍රකාශ. මේ වාස්තවික විෂයමූලික කරුණු සැලකිල්ලටගෙන ජනාධිපතිවරයා තීරණය කරනවා අගමැතිවරයා තනතුරෙන් ඉවත් කළ යුතුය කියලා. ඒ තීරණය කිසිදු පුද්ගලයෙකුට ප්‍රශ්න කරන්න උසාවියක බලයක් නැහැ. නව අගමැතිවරයා පත් කිරීමේ ක්‍රියාවලියත් ජනාධිපතිවරයා කරන්නේ අර කියන නිර්ණායක දෙක මත. කිසිදු බලයක් පාර්ලිමේන්තුව කැඳවීමට කතානායකට කිසිම අවස්ථාවක නැහැ. පාර්ලිමේන්තු මහලේකම්වරයා පාර්ලිමේන්තුව වාර අවසන් කළ තිබෙන වෙලාවක පාර්ලිමේන්තුවට රැස් වෙන්න කිසිදු පුද්ගලයෙකුට අවස්ථාවක් දෙනෝ නම් ඒක සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක්. රටේ පුරවැසියන්ට අයිතියක් තියෙනවා එවැනි ක්‍රියාවක් කරපු ලේකම්වරයා එරෙහිව නෛතික ක්‍රියාමාර්ගයකට යන්න. පසුගිය අවුරුදු 3 පුරාවටම රටේ සංස්කෘතියට රටේ ජනතාවට සුවිශේෂී ප්‍රශ්න ඇති වුණා. රජයක් කරගෙන යෑමේදී ජනාධිපතිවරයාට හෝ ප්‍රශ්න ඇති වෙනවා නම් එතුමාගේත් වගකීමක් තියෙනවා මේ රටට සාධාරණයක් කරන්න. එතුමා ඉන්නේ එතුමාත් එක්ක මීට කලින් හිටපු කණ්ඩායමත් එක්ක. මේ සුසංයෝගී ඉතාමත්ම වඩාත් වාසිදායකයි ජනතාව විදිහට ගත්තොත්. ජාත්‍යන් ප්‍රජාවත් එක්ක එකට හිටගත්තාය කියලා මේ රටට අපිට සමෘද්ධිය ලබා ගන්න අමාරුයි. මේ මොහොතේ මේ සිදුවෙච්ච තත්ත්වය ඉතාමත් නිර්වද්‍යයි. මේක තමයි ජනතාවගේ අභිලාෂය. මේක තමයි ජනතාවගේ අපේක්ෂාව. ස්ථාදායකයේ සිටින අයත් යම් කිසි විදිකට ඒ අය සම්බන්ධව හිතලා අලුතෙන් නිර්මාණය වූ රජයට සහයෝගය දක්වලා වඩාත් ස්ථාවර රටක් අපිට නිර්මාණය කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තුව. මේ රට සංවර්ධනය කරගෙන ඉදිරියට යන ගමන තවදුරටත් ඉදිරියට යන්න ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම එක්සත් ජාතික පාක්ෂිකයෙකුනුත් අපි බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හම්බන්තොට වරාය විකුණනකොට ඔබතුමාලටත් යම් කිසි හිතට චූටි හරි කනගාටුවක් දැනුණා නම් මේ පැත්තට එකතු වෙන්න. මේ රට විකුණන් කන ව්‍යාපෘතිය දැන් නතර වුණා. සංවර්ධිත රටක් ඇති කිරීමේ ගමනට මේ රජයට එකතු වෙන්න කියලා අපි ආරාධනා කරනවා. අර ජනතා ප්‍රවාහයට එකතු වෙන්න කියලා. බහුතර කැමැත්තට අවස්ථාව ලබා දී ඉවත් වීම හිටපු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ හිටපු මැති ඇමතිවරුන්ගේ යුතුකම බව පළාත් පාලන සංසදයේ පවසනවා. එම සංසදයේ සංවිධානය කළ මාධ්‍ය හමුවකදී එහි නියෝජිතින් කිහිප දෙනෙකු මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා. වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා මම තමයි අගමැති. තාම දෙන්නේ මගේ ආණ්ඩුවක් කියලා. ඉතින් මේක මහා විහිළුවක්. මේ විහිළුව ජාත්‍යන්තරයට පෙන්වන්න හදනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදී විරෝධී දෙයක් කියලා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුකාරය තමයි
ජනතා විමුක්තිය නායකය ඝාතනය වුණේ. ඒව පිළිබඳව සුවපාරන්නේ නැහැ. අද එක්සත් ජාතික පක්ෂයට කඩේ යන මට්ටමට ජනතා විමුක්තිය පත්වලා තියෙනවා. බඩු මිල අඩු කරලා මේ රටේ ජනතාවට දෙන්න පුළුවන් සහනාධාර රාශියක් දීලා තියෙනවා. තවත් ඉදිරියේදී අපි නව අයවැයක් ගේනකොට ඒ සහනාධාර ජනතාවට ලබා දෙන්න කටයුතු කරනවා. ඒ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියනවා මහින්ද රාජපක්ෂ වර්තමාන ගරු අග්‍රාමාත්‍යතුමාට මේ අරියගහ මන්දිරේ බාර දීලා කරුණා කරලා යන්න. රටේ සියලුම සම්පත් විකුණන යුගයක් බවට පත් වෙලා තියෙනවා. රට විනාශ වෙනවා දැකලා තමයි මහින්ද මහත්තයයි මෛත්‍රීපාල ජනාධිපතිතුමයි මේ දෙන්න එකතු වෙලා අද මේ රට ගොඩනගන්න මෙවැනි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළේ. මේක තමයි මේ රට අවශ්‍ය ක්‍රියාවලිය. ඒ ක්‍රියාවලියට අද ඒ අවශ්‍ය නායකත්වය දීලා තියෙනවා. මේක අපි ඉදිරියට ගෙනියන්න ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී වගේම ජනතා කැමැත්ත මේකයි. එක්සත් ජාතික පෙරමුණ ඊයේ නවනගර ශාලාවේදී රැස්වීමක් සංවිධානය කර තිබුණා. එහිදී කිහිප දෙනෙකු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ අදහස් පළ කළා. ඔක්තෝබර් 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථා විරෝධී අගමැතිය පත් කරපු වෙලාවේ ඉඳලා අරලේගහ මන්දිරේ ආරක්ෂා කරන්න ආවේ අපේ ආණ්ඩුවෙන් සංස්ථාවලට පත් කරපු සභාපතිලා අධ්‍යක්ෂලා නෙමෙයි ප්ලේන්ටියක්වත් හම්බෙච්ච තමුන්නාන්සලා කියන එක මම කියන්න කැමතියි. ඒක තමයි තමුන්නාන්සලා කැපවීම. මේක අපේ නායකයෝට නායකයන්ට තේරෙන්නෙත් නැහැ. කවදා හරි දවසක තේරෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍යවරයා හෝ ආණ්ඩුව ඉවත් කිරීමේ බලය තිබෙන්නේ පාර්ලිමේන්තුවට පමණයි. පාර්ලිමේන්තුව විසින් පාර්ලිමේන්තුවේ විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ඕනේ ආණ්ඩුව පරාදයට පත් කරන්න. පාර්ලිමේන්තුවේ බහුතරයක් නැති වුණු දවසර තමයි අගමැතිවරයාට ගෙදර යන්න පුළුවන්. ජනාධිපතිට බෑ අගමැති අස් කරන්න. අපි ජනාධිපතිගේ තටු කැපුවා. එක්සත් ජාතික පක්ෂ යොවුන් පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. නියෝජිතින් කිහිප දෙනෙකු එහිදී අදහස් දැක්වුවා. මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයට පයින් ගහලා ජනතාවගේ පරමාධිපත්‍යයට මරුපහරක් එල්ල කරපු මේ රටේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ක්‍රියාදාමය අපි ජාතික යොවුන් පෙරමුණ හැටියට හෙලා දකිනවා. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ට ව්‍යවස්ථාවේ 19 සංශෝධනයෙන් පැනවෙන්නා ලද්දා වූ සීමාකම් ගැන අවබෝධයකින් තොරව එතුමගේ උපදේශකයන්ගේ අමනෝඥ උපදේශුත් සහිතව ව්‍යවස්ථා විරෝධී විදිහට නීත්‍යානුකූල මහජන වරමකින් පත්වෙච්ච අග්‍රාමාත්‍යවරයා, මනාප ඡන්ද ලක්ෂ 5කින් පත්වෙච්ච අග්‍රාමාත්‍යවරයා ඉවත් කරලා ඒ මැතිවරණයේදී පෙරදිච්ච මහින්ද රාජපක්ෂ මහත්තයව නැවත අගමැති තැනට අත්නොමතික විදිහට පත් කිරීම තුළ අපේ රටේ දැවැන්ත කඩාවැටීමක් ඇති වෙලා තියෙනවා. දැන් කෙටි විරාමයක්. එත් සමගින් ස්වාධීන රූපවාහිනී මධ්‍යහන පුවත් විකාශය නිමාවට පත්වනවා. පසුරු දෙකේ සිට පැයින් පැය පුවත් විකාශය බලාපොරොත්තු වන්න. සුබ දවසක්. www.ipnnews.lk